අදත් ආයුබෝවන් කියලා පිළිගන්න ඕන හැමෝම ක්‍රිප්ටෝ YouTube channel එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මවුස් එකක් නැතුව උනත් කීබෝඩ් එකක් විතරක් තියාගෙන මවුස් එකකින් ලැප්ටොප් එකකින් ඩෙස්ක්ටොප් එකකින් වැඩ කරන්න කොහොමද කියන. ඉතින් අපි එන වැඩේ පටන් ගමු. මම මේකෙන් log out වෙනවා මුලින්ම. ඒකට පළවෙනි ෂෝට් කට් එක පාවිච්චි කරනවා කීබෝඩ් එකේ Windows එක L එකයි. හරි. අපි මෙහෙම ඩෙස්ක්ටොප් එකට ආවට පස්සේ ඔය arrow keys වලින් ඔයාගේ desktop එකේ නයි icon වලට යන්න හැදුවොත් ඔයාට යන්න බෑ. ඒ මොකද දන්නවද හේතුව? ඔයාගේ mouse pointer එක මේ වෙලාවේ තියෙන්නේ ඔයාගේ bottom bar එකේ නැත්නම් bottom tab එකේ. ඉතින් ඔයාට tab එක මාරු ගන්න එක තමයි මුල්ම වැඩේ ඔයාට මේ desktop එකේ icon වලට යන්න පුළුවන් විදිහට හදාගන්න. ඉතින් ඒක කරන්න ඕනේ Windows key එකයි T එකයි ඔබනේ. Windows key එක T එක ඔබම මෙහෙම ඒ ටැබ් එකේ නැත්නම් ඒ අදාළ ටැබ් එකේ තියෙන icon අපිට access කරන්න දෙනවා. ඉතින් ඒ ටැබ් එක අපි මාරු කරන්න අපි ටැබ් key එක බලමු. හරි. දැන් අපිට පාවිච්චි කරන අර desktop එකේ තියෙන icon අපිට access කරන්න පුළුවන්. හරි. මම this PC එකට යනවා. This PC එකට ගිහිල්ලා මම ගියනවා. ඉතින් අපිට ඒ වැඩ arrow keys පාවිච්චි කරලා enter පාවිච්චි කරලා කරගන්න පුළුවන්. ඉතින් basic shortcut එකක් තියෙනවා මුල දැනගන්න ඕනේ. copy කරන්න ඕන නම් control c, paste කරන්න ඕන නම් control v, ඊට පස්සේ cut කරන්න ඕන නම් control x. ඉතින් ඊට පස්සේ අප shortcut එකක් තමයි delete කරන්න. ඉතින් delete කරද්දී ඔයාලට පාසෙන්න keyboard එකේ delete කියන බටන් එක තියෙනවා. delete ඔබලා ඔයගොල්ලන්ට අදාළ folder එක නැත්නම් අදාළ file එක delete කරගන්න පුළුවන්. හැබැයි ඔය delete කියන බටන් එක ඔබලා delete කරොත් ඒ file එක permanent delete වෙන්නේ නැහැ. ඉතින් ඒ file එක temporary delete කරලා ඔයගේ recycle bin එක ඇතුළට යනවා. ඉතින් ඔයාලට යම් file එකක් permanent delete කරන්න ඕන නම් ඔය shift එක delete එක බලන්න. එතකොට pop up message එකක් එනවා ඔයාලට මේ folder එක permanent delete කරන්න ඕනද කියලා. delete කරන්න ඕන yes කියලා බලනවා නැත්නම් escape කරනවා. ඉතින් ඔයාලගේ basic command shortcut තියලා මම කියලා දුන්නා. ඊට පස්සේ මේ folder එකට close කරන්න ඕන නම් ඔයා alt එක F4 එකයි බලනවා. ඉතින් ඔයාලට මේ folder minimize කරන්න ඕන නම් ඔයා windows key එකයි M එකයි බලනවා. හරි. ඊට පස්සේ ඔයාලට ඕන කිමු තව වෙන folder එකකට යන්න. හරි මම වෙන folder එකට ගියා. හරි. දැන් අපිට ඕනේ ඉස්සෙල්ලා folder access කරන්න. ඒකට ඔයා කරන්න ඕනේ alt එකයි tab එකයි ඔබනවා. ඉතින් alt එක බාගෙන tab එක බද්දි ඔයාලට අදාළ ඔයාගේ open වෙලා තියෙන folder access කරන්න පුළුවන්. ඉතින් පාවිච්චිම මේ වැඩ අපිට කරගන්න පුළුවන්. ඉතින් ආයිත් මම මේ close කරනවා. close කරන්න තරන්නේ ඔය F4 එකෙන් පුළුවන්. ඔයාලට shut down කරන්න machine එක shut down කරන් sleep කරන්න නම් මේ වැඩින් කර alt F4 බල කරන්න පුළුවන්. මේ ආකාරයෙන් මේ වැඩේ කරන්න පුළුවන්. හරි. අපි basic command ටික ඉගෙනගෙන ඉවරයි. shortcut ටික. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ Windows key එකයි තව ඔයාගේ laptop එකේ computer එකේ තියෙන keyboard එකේ තියෙන අකුරු ඔබලා ගොඩාක් ෂෝට් කට් අපිට තියෙනවා. ඒ ෂෝට් කට් වලින් අපිට වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඒකෙන් ප්‍රධාන ෂෝට් කට් ගැන තමයි මම කියලා දෙන්නේ. ඔබලා ඔයාට ඔයාගේ ලැප් එකේ තියෙන ගොඩක් ඔප්ෂන්ස් වලට පාස්වර්ඩ් යන්න පුළුවන්. ඉතින් මෙතනින් පෙන්වන වාගේ ලැප් එක කනෙක්ට් වෙලා තියෙන ඊමේල් එකට අදාළ notification ඊට පස්සේ ටැබ් එක බලලා ටැබ් එක මාරු වුණාට පස්සේ අපිට ලැප් එකේ connect network settings mobile hotspot airplane mode night light VPN ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ i ටැබ් එක ගිහුවාම ඔයාගේ ලැප් එකේ brightness අඩුවඩි කරන්න අපිට පුළුවන්. හරි. ඊට පස්සේ මම තව එකක් කියලා දෙන්නම්. Windows key එක R එබුවාම අපි run command දෙක අපිට වැඩ කරගන්න පුළුවන්.
ඊට පස්සේ Windows key එකයි V එක යවුවාම ඔය clipboard එක වඩ පෙන්නන. ඉතින් clipboard එක සේව් කරන ඔගොල්ලෝ ගොඩක් අය හැබැයි සේව් කරන clipboard එක කොහෙද තියෙන කියලා තෝරු දන්නේ. ඉතින් ඒක ඇත්තටම Windows key එකයි V එක වල කරමු. Clipboard එකට සේව් කරපු ඕනම දෙයක් access කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාට computer lap එක screenshot එක ගන්න ඕන නම් ඒක නම් සාමාන්‍ය lap එක නැත්නම් standard keyboard එක key එකක් දීලා තියෙනවා ඒක තමයි PRTSC SYSRQ කියලා තියෙන key එක ඉතින් key එක ඔබලා ඔයාලට screenshot එකක් ගන්න පුළුවන් ඉතින් screenshot එක ඔයාලට save කරපු folder එක ඔයාට ඇත්තටම ගොඩක් අය folder දන්නේ නැහැ කොතන තියෙන කියලා. ඒ folder ඇත්තටම මතක තියාගන්න ඕනේ නැහැ ඔයා. අර මම ඉස්සෙල්ලා කරා වගේ Windows key එකයි ඒකයි screenshot එකක් ගෙවුවා නම් එතන පෙන්වනවා. ඒ screenshot එක මම ගෙවුවා. හරි. මේ තියෙන මම ගාව screenshot. මේ පහසෙන්ම මෙතනින් ඔයාලට screenshot වලට ගිහිල්ලා එයාදාල වැඩේ කරගන්න පුළුවන්. අන්තිම කතා කරන්න බලාපොරොත්තු වෙන shortcut එක තමයි සාමාන්‍යයෙන් ලැප්ටොප් එක මැෂින් එකක් ස්ටක් වුණාට පස්සේ අපි පාවිච්චි කරන අපි යනවා task manager. task manager එකට ගිහිල්ලා අපි අදාළ process එක නවත්තනවා. ඉතින් ඒකට task manager එකට යන්න alt එක control එක delete එක දාලා බලන්න ඕනේ. හරි. task manager යනවා. ඊට පස්සේ ඔයාලට අදාළ application එක නැත්නම් process එකෙන් තියෙන program එකට ගිහිල්ලා property key එක දෙනවා keyboard එකේ property key එක ඔබලා ඔයාලට end task දෙන්න තියෙනවා. හරි. ඉතින් කොහොමද task manager එක යන්න කෙලින්ම යන්න ඕන නම් ඔයා control එක shift එකයි escape එකයි බලන්න ඕනේ. ඉතින් මේ shortcut එක ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් මම හිතන අද ඒකත් ඉගෙන ගන්න ඇති කියලා ඕගොල්ලෝ. හරි. ඉතින් තව ගොඩක් shortcut තියෙනවා. ඉතින් මේ keyboard එකේ Windows key එකයි I එකයි වගේ settings වලට යනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අර මූලික basic ටික දන්නවනම් ඔයාට computer ඕනම වැඩක් කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව mouse එකක් නැති වුණත්. ඉතින් මම හිතනවා අද හොඳ idea ගන්න ඇති කියලා. කොහොමද mouse එකක් නැති වුණත් keyboard එක විතරක් ඔයාගේ lap එක operate කරන්න කියලා. ඉතින් එහෙනම් අද අපි සමගන්නයි හදන්නේ. වැඩේ හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඕන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන්න. නැත්නම් email එකක් දාන්න. මගේ email එකට. එහෙනම් අද අපි සමගන්නවා. ආයිත් video එකකින් හමු වෙනවා.